පාලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සම්බන්ධයෙන් මේ දිනවල විවිධ කටකතා පැතිරෙනවා. එයා සබ්බ වීඩියෝවක් සම්බන්ධයෙන් ඒ ගැන විවිධ කතා පැතිරෙද්දී ඔහුගේ ආදරණීය බිරිඳ නටාෂා පෙරේරා එක්ක කතා බහ කරන්න අපි කල්පනා කරා. විවාහ ජීවිතයකට මාස 6ක් සපිරෙන්නත් කලින් මෙවැනි අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වූ සිදුවීම ගැන නටාෂා අපිත් එක්ක කතා කළේ මිනිසුනේ. මගේ හස්බන්ඩ් කාවින්ද මට මේ වීඩියෝ එක පෙන්වුවේ වෙලාවේ එක විහිළුවක් විදියට තමයි මම දැක්කේ. එයා මට වීඩියෝ එක පෙන්වනකොට මම එයාගෙන් ඇහුවා ඇයි ඔයා මට මේක පෙන්වන්නේ කියලා. එයා ඒ වීඩියෝ එක බලන්න කියලා හැම තැනම යනවා කියලා කිව්වා. ඒ ගැන විස්තර කිව්වා. එයාව සම්බන්ධ කරලා කතා පැතිරෙනවා කියලාත් කිව්වා. දවස් දෙකකට පස්සේ මට මොකුත් හිතාගන්න බැරුව ගියා. ඇත්තම කිව්වොත් මම කම්පැනිකට පත් වුණා වෙලා තියෙන සිදුවීම ගැන. මට මගේ හස්බන්ඩ්ව 100%ක් විශ්වාසයි. නමුත් මේ වගේ දෙයක් තවත් මිනිස්සුෙකුට කරන්න පුළුවන්ද? මේ සිද්ධිය සම්බන්ධයෙන් මම දුක් වුණා. නමුත් මගේ හස්බන්ඩ්ව මට විශ්වාස නිසා එතනින් එහාට යාගෙන වැඩි දෙයක් මට හිතන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. නමුත් කාවින්ද මේ වෙද්දි විවාහ වෙලා ඉන්නේ. විවාහ වෙලා මාස 6ක්වත් නැහැ. ඒක කරපු අයට ඒ ගැන හිතන්න තිබ්බා. ඒ වීඩියෝ එකේ ඉන්නේ මගේ හස්බන්ඩ් නෙමෙයි. නමුත් මම බබෙක් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක්. තවම මාස 4යි. දරුවා කුසට ඇවිත් මේ වෙලාවේ මට හිතුනේ මගේ දරුවා ලැබිලා හිටපු නැති එක හොඳයි කියලායි. මොකද මට පාසල් යන දරුවෙක් හිටියා නම් මට වගේ මෙයාටත් මේ ප්‍රශ්නේ දරා ගන්න බැරි වෙනවා. පොඩි දරුවන්ට ඇත්ත නැත්ත තේරුම් කරලා දෙන්න බෑ. ජීවිත කීයක් මේ වගේ බොරු දේවල් නිසා විනාශ වෙනවද? ගිය අවුරුද්දේ පොඩි ළමයෙකුගේ අසභ්‍ය වීඩියෝ එකක් එළියට ඇවිත් ඒ දරා ගන්න බැරුව ඒ ළමයා සිය දිවි හානි කරගත්තා. ඒ නිසා මම නම් කියන්නේ කාගේවත් ජීවිතයකට බලපෑම් කරන එක අසාධාරණයි කියලායි. මේ වගේ දෙයක් කරන්න කලින් හිතන්න ඕන පවුලට වෙන හානිය ගැන. මේක අමූලික බොරුවක්. ඒ නිසා මට මගේ හස්බන්ඩ් ගැන සැකයක් නැහැ. ඒ වගේම කියන්න ඕන මේ දේ වෙන්නේ කාගේ හරි උමනාවකට. කාවින්දගේ පවුල විනාශ කරන්න. දේශපාලන ජීවිත විනාශ කරන්න කරපු දෙයක් මේක. මේක ඉන්දියා වීඩියෝවක්. ඒ නිසා මම කාවින්ද ගැන දුක් වෙන්නේ නැහැ. මේ සමාජයේ මේ වගේ මිනිස්සු ඉන්න එක ගැනයි මම දුක් වෙන්නේ. කාවින්ද මට කිව්වා ඩොක්ටර් ඔයාවත් එක්කගෙන ඉන්න කියලා කිව්වා කියලා. මම ඇහුවා ඒ මොකටද මාව කියලා. ඔයා ඉස්සරහ රිපෝට් එක දෙන්න ඕන කියලා ඩොක්ටර් කියනවා. ඒ නිසා ඔයාත් එන්න මාත් එක්ක යන්න කියලා කාවින්ද මට කිව්වා. මම එයා එක්ක ඉන්න කිව්ව නිසා ගියා. ඒ වෙලාවේ ඩොක්ටර් කිව්වේ කාවින්දගේ රිපෝට් එක මම ඉදිරියේ දෙන්නේ මෙතන කාවින්දට අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ අසාධාරණය නිසා වයිෆ් විදියට ඔයාගේ හිතේ සැකයක් තියෙනවා නම් මේ රිපෝට් එක දැක්කට පස්සේ ඔයාගේ හිතට සැනසීමක් දැනෙයි කියලා ඒ වෛද්‍යවරයා කිව්වා. ඇත්තටම ਉਹ හොඳ වෛද්‍යවරයෙක්. මගේ මානසික මට්ටම ගැනත් ਉਹ හිතුවා. කාවින්ද වැරදි කෙනෙක් නෙමෙයි කියන එක එතනින් ඔප්පු වුණා. මේක වෙන අරුමුණක් උදෙසා හදපු කතාවක්. කොහොම නමුත් කාවින්ද වගේ පුද්ගලෙක් මගේ සැමියා වුණ එක ගැන මට කොහෙත්ම දුකක් නැහැ. සතුටක් තියෙන්නේ. මේක ගොසිප් එකක් නෙමෙයි. ජනප්‍රිය අය හොඳට හිටියත් කටකතා හදනවා. දේශපාලඥයෙක්ගේ බිරිඳක් වීම ගැන දුකක් නැහැ. මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. විවාහ වෙන්න කලින්ම මම දන්නවා ලංකාවේ ජනප්‍රියයට කතා හැදෙනවා කියලා. ඒ වගේම මම මෙහෙම දෙයක් කියන්න ඕන. කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ. මම දන්නවා මගේ සැමියා කොයි වගේ කෙනෙක්ද කියලා. මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.